රිසට මම පොඩක් ප්‍රෝබඩේ ප්‍රවේශය ගහගත්තා. මේ ආනන්තලේ හලු අන්තර 30 ආනතිය. මේ පැත්තේ ඒ ලක්ෂ්‍යයට ගැට ගහලා තිනවා ස්වභාවික දෙකයි සහ ප්‍රත්‍යස්මාපංක MG තනකොට. MG නේද? නැත් තුනයි. 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 මේ උත්තරාමයෙන් මෙච්චි. ඒකත් දෙකම තුනයි මංච් දෙක. ආ මේ මොකද තන්ති ප්‍රත්‍යස්මාපංක? MG නේ? හරි. මේ ඒ තන්ති ප්‍රත්‍යස්මාපංක MG නේ තුනෙන් දිරන. දෙකෙන් දි. තන්ති ප්‍රත්‍යස්මාපංක දෙකෙන් දි කරත සුළු නැස. රසුත් කර. ඉස්සරේ දෙකෙන් දි ප්‍රත්‍යස්මාපංක. හරි. බලන්න පොඩ්ඩක් ඔගල පටන් ගන්න ඉස්ස කරයන්. හරි. දැන් මෙහෙම අතරින් පස්සේ මේ P අංශුව මේ Q අංශුව PQ අංශු ගැට ගහලා තිබෙනම දෙකක් ඒ දෙක ආවට අමතර කියන්නේ මේ ඕනෑම කඩේට දෙයක් අතර පරතරය හැරි 17 ගොල් මුපසනා කරන ලේසිද. එතකොට එහෙම ඒ එතකොට ඒ වුණාම පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙක අතර දුරක් දෙකයි. මම මේ දාදිනේ මේ මෙහෙම කඩේ අතර නෙවෙයි මෙන්න මේ දෙයක් අතර දුරයි. හරි දැන් මේ තේරෙනවා කියලා මේ කඩේ දෙයක් අතර වර්ධනය මේ දෙයක් මේ දුර A මේ දුර A විතර තමයි කඩේ යන්නේ. දැන් තේරෙනවා කියලා මේක මෙහෙම ජෝඩුව මෙයාගේ ස්කන්ධයක් 3m නිසා මෙයාගේ පල්හැඩ බර කොච්චරයි 3m මෙයාගේ පල්හැඩ බර කොච්චරයි 3m එතකොට මේ බල මේක නම් අල්ලන්නේ අතරියන් පස්සේ මෙයා විසින් මෙයා හදන් එන්න පුළුවන් නිදාසේ මේ පැත්තේ AB තන්තු හදනවා කොච්චරක් කරගන්න AC ද P දුර දෙකක් යනවා يعني මෙන්න මෙතන දෙකක් එන්න P මෙතනට එතකොට Q මෙතනට මම කියලා තේරුණා මෙන්න P දැන් තර මෙතන වෙනකම් p විසින් q හදන්නේ. q විසින් p. මේ q මේ p. තර එවිට අනිත් පැත්තේ තන්තුව තද වෙලත් නැහැ, පුරලත් නැහැ, වුසින් නැති. හා මෙතනදි පල්ලහට බර ටික ගන්න කොහොමද? 3mg. මෙයාගේ පර පල්ලහට බර 3mg. මේකේ තන්තුවේ කිසියම් ආත්‍යයක් තියෙන t dash, මේකේ ආත්‍යයක් තියෙන t dash. හැබැයි අපිට කියන්නේ චලිතය පුරාවට මෙයා මෙන්න ආරම්භය මෙන්න අවසානය තද වෙන තෙක් තද වෙන පස්ස තදිකට යනවා හරි ඒ අතරමැදි අවස්ථාවකට මම මෙන්න මෙහෙම මේ හැරෙන් ඉන්නවා ඊ ඒත් මේ පැත්තන්ට බුරුලයි මෙන්න Q මෙතන අතරමැදි අවස්ථාව කොහොමද ගත්තොත් Q හරි මෙන්න P මෙන්න Q අතරමැදි ඕනම විටක මේ පෘෂ්ඨයෙන් අපි ලබන ප්‍රතික්‍රියාව තියෙනවා. හැබැයි මේ අංශු එකම පෘෂ්ඨයේ නිසා අංශු දෙකෙන් බරව සමාන නිසා මෙතනදී අපි ලබන ප්‍රතික්‍රියාව කොහොමද? එකත් r1. මේ අංශු දෙක එකම නිසා. පල්ලේ බර මොකද? 3m. මෙතන පල්ලේ බර මොකද? 3m. අපිට කියනවා චලිතය පුරාවට අංශු දෙක සමානයි. දෙක අංශ දෙකටම ඒකාකාර ප්‍රතිරෝධ බලයක් ක්‍රියා කරනවා මේ ප්‍රතිරෝධ බලය මොකද්ද මේ ආර්ගෙන් ආර් වේදීම 3යි මූල 3ක් මේ ආර්ගෙන් ආර් වේදීම 3යි මූල 3ක් එහෙනම් ඔකේ හරි ඒතර තාත් මේ තන්ත්‍රයේ ආශ්‍රිත වෙනවා කැටි ඉඳලා හරි එහෙනම් මෙයා විශ් නැගලා එනවා කොච්චර දුරද මේ කරන්නේ මේ පිටු මෙසේ මේ පිටු මන්නේ ඒකාකාර බල ක්‍රියා කරන ප්‍රතිරෝධී මේක නුත්නවා දැන් මේ කොනේ 60ක් දැන් මේ පැත්තට කොච්චරද පද්ධතියම ගත්තොත් ජොයින් කරලා ඉන්න PQ ජොයින් කරලා හිතුවොත් මොකක් මේ T' මේ T' මොකක් අවශ්‍ය නැහැ පද්ධතියම ජොයින් කරලා ඉන්න විට 3m cos 60යි 3m cos 60යි වෙන මේකයි වෙන මේක කියන බල යටතේ මෙයාව මෙයා හදගෙන එනවා ඒකාකාර බලයෙන් සමස්තෙත් උතර එන්නේ මොකද ඒකාකාර තොරණේ මොනවද සමස්ත
නැත් ඉතින් ඕගොල්ලෝ බබාලත් අලුතෙන් දීපු බලන්න 38 18 නෙවෙයි ඒක මනස් කරලා තියෙන්නේ මොකද T බින්දුවන කොහොමද එහෙනම් T බින්දුව නම් මෙයා T බින්දුව කියන්නේ මේ T බින්දුව නේද ඇදලා නැහැ මේක අවිතන තන්තුවන්නේ ඇදෙන්නේ නැති එක්කනේ ඒක අතේ වෙනස් වෙන්නේ අවිතන කියන්නේ ඒකාකාර රද්දි මෙයා ඔය මෙයාව මෙයා දෙනිනවා ඒ ගුරුත්වාකර්ෂණයෙන් පදාවන් දාවා කිව එහෙම කියන්නේ ඔව් වෙනතු මම දන්නේ නැහැ මොකද ඒතර දෙන්නාම ඕන අයි පොයින්ට් එකට හෙව්වෙන් පස්සේ බිඳුව නවන කොහොමද හෙව්ව නැත අයි පොයින්ට් එක කියන්නේ තලය තල එයා පොයින්ට් එක තලය එකම නිසා මෙයයි මෙයා දෙන්නා වෙන්නේ එකම තරණය මේක නෑ මේ හැව බින්දු ඕවා මම හෙව්ව නැ මනිකම හදේව ඇපෙන්නේ හරි ඔව් හරි හරි තියෙනවා දැන් මේ අංශ දෙක ස්කන් සමානයි සඳ මේයි ස්කන් වැඩිද අන්න එතන අස ඔයා දැන් මම හිතේ අර මොඩ් එක හරි අද බලන්න ඔයා හරි අංශ දෙක සමාන නිසා බින්දු වෙන්න පුළුවන් හරි හරි එතකොට පටහන් ගන්නද එහෙනම් එතකොට මේ පොදු තරණය කවුද P ව Q විසින් අදාන් කරන පොදු තරණය හිතන කවුද F කියලා F එහෙනම් මෙයාට තරණය කවුද F F මෙහෙ එහෙනම් ඔයගොල්ලන්ට මේ තද වෙන පටන් ගන්නකොට පද්ධතියේ නම් ප්‍රයෝගයක් තියෙනවා මෙහෙර මෙයාට T P මෙහෙර Q P ආරම්භ කර මෙතනින් දැන් ඉන්න මෙතන නැතහොත් මෙතනින් මෙතනට කාලය උකටවනේ මෙතනදි කාලය T බිඳුවයි නම් කියලා එතන මෙතනදි කාලය කවුද T අගේ T 1 නේ P ඒ වගේම Q ට Q පටන් ගන්න මෙතනින් මෙතන මෙතනට මෙතන මෙතනට කාලය කවුද T 1 හරි ඉස්සෙල්ලා හොයාගන්න F ඊට පස්සේ තරණයෙන් ආපු දුර ගන්න වේ කාල හොයන්න ප්‍රයෝග හොයන්න පටන් ගන්න